අවසෝදානම් වෙන්නේ සුපුරුදු විදිහට අදත් 225 ආරම්භ කරන්නට වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතින් අතරින් එක් අයෙකු සමග සාකච්ඡා කරන්නට විශේෂයෙන්ම අද අපි සාකච්ඡාවට කැඳවා ගත්තේ මෙවර 9 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කරන 11 වූ කාන්තාවන් අතරින් එක් මන්ත්‍රීවරයෙක්. ඒක තමයි ජාතික ජන බල වේගය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ ආචාර්ය හරිනි අමරසූරිය. අයබෝවන්. අයබෝවන්. අපි මන්ත්‍රීතුමියගේ මුලින්ම අහන්නට කැමති දැන් මේ දවස්වල බොහොමයක් දේශපාලනික කාරණා පිළිබඳව කතා බහ කරනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව කතා කරනවා ඉදිරි සංවර්ධනයන් පිළිබඳව කතා කරනවා විපක්ෂයක් විදියට ඔබතුමිය ඇතුළු විපක්ෂයේ තියෙනා වූ පොදු පක්ෂ සියල්ල එකට එකතු වෙලා මේවට විරෝධතාවය පළ කරනවා ජනතාව බලාගෙන ඉන්නවා මේ පාර්ලිමේන්තුව තුලදී කොහොමද මේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම මොකද ඔබතුමිය ඇතුළු අලුත් මුහුණු 81ක් පමණ අපි දැකලා තියෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුළේදී. හැබැයි අලුත් මුහුණු වැඩි වෙන බව ඇත්ත. ඔබතුමිය නියෝජනය කරන වාමවාදී දේශපාලන ව්‍යාපාරයේ පාර්ලිමේන්තුව තුර ශැවෙමින් යනවා. ඇයි? ඔව් මං හිතන්නේ ඒක ඕන දේශපාලන ව්‍යාපාරයකට විශේෂයෙන්ම විකල්ප දේශපාලන ව්‍යාපාරවලට ඉතිහාසයේ නොඑක් අවස්ථාවලදී පසුබෑම වලට ලක්වීමට සිදු වෙනවා. ඉතින් මේ දවස්වල වෙනකොට මම හිතන්නේ ගෝලීය වශයෙන් තියෙන දේශපාලන තත්වය තුළ අපි දකින්නේ ජනප්‍රියවාදී දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාර තමයි ශක්තිමත් වෙමින් යන්නේ. ඉතින් ඒකට විකල්පයක් හැටියට තියෙන්නේ වාමාංශික දේශපාලන ව්‍යාපාර තමයි. නමුත් මේ වෙලාවේ අපි දකිනවා බොහෝ තැන්වල එවැයි පසුබෑමක් තියෙනවා. ඉතින් අපේ රටේත් ඒක වෙන එක ගැන මේ අවස්ථාවේ මම පුදුම වෙන්නේ. හැබැයි මේකෙන් මං හිතන්නේ කියවෙන්නේ ඇත්තටම එක අතකින් අපි දකින්නේ දක්ෂිණාංශික ඒ ජනප්‍රියවාදී දේශපාලනය මතුවීමත් සමගම අපි දකින්නේ ධනවාදයේ විශේෂයෙන්ම නවලිබරල්වාදී ධනවාදයේ අර්බුදය. ඒ අර්බුදයත් එක්ක තමයි ඉතින් එතකොට ඒකට ගැටෙන්න මේ අවකාශය තුලම තමයි මේ විකල්පය හැදෙන්නේ. ඉතින් ඒක විකල්පය හැදෙන්න ඉතින් යම්කිසි කාලයක් යනවා වර්ධනයක් වෙනවා. ඒකට මං හිතන්නේ වාම ව්‍යාපාරවලත් යම්කිසි විදිහක අලුත් වීමක් අවශ්‍යයි. අලුත් මේ තියෙන අලුත් සන්දර්භයට මේ තියෙන අලුත් සමාජ ආර්ථික තත්වයන් වලට තේරුම් ගැනීමක් සහ අලුත් වීමක් එක තමයි ගොඩනැගෙන්න වෙන්නේ. ඒකට ඒ අවශ්‍ය තත්වයන් මං හිතන්නේ මේ වෙලාවේ පැන නගමින් සිටිනවා. ඉතින් මං හිතන්නේ මේ පසුබෑමක් තියෙනවා. ඒ පසුබෑම තුලින්ම තමයි මං හිතන්නේ අපිට මේ තියෙන අලුත් තත්වයන් වලටත් අපිට පැහැදිලිවම පේන මේ ධනවාදයේ අර්බුදයටත් විසඳුමක් හොයන්න වෙන්නේ මේ අර්බුදයත් මේ පසුබෑමත් එක්කම තමයි. මන්ත්‍රීතුමනි දැන් ඔබතුමිය සඳහන් කරන්නේ ආකල්පයේ වෙනස් වීම තමයි විකල්පයේ මූලික ආරම්භය කියන කතන්දරේ මං හිතන්නේ. ආකල්පය වෙනස් වීමත් සමගම ආකල්පමය වෙනස් වීමක් එක්ක මං හිතන්නේ අපි තේරුම් අරගෙන ඉන්න ඕන දෙයක් තමයි මේ වෙලාවේ දැන් අර්බුදයක් තියෙනවා කියන එක හැමෝම වගේ පිළිගන්නවා. හැබැයි අර්බුදයට විකල්පයක් කියන විශ්වාසයක් තාම නැහැ. ඒක එන්නේත් මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ මෙච්චර කාලයක් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගතත් ආර්ථික ක්ෂේත්‍රය ගතත් හැම එකම සංවිධානය වෙලා තියෙන්නේ මේ අර්බුදයට හැඩ ගැහෙන්න. අපි අර ඉස්සර කාලේ අපි වාමාංශික දේශපාලනය කරනකොට තිබ්බ තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක්. මොකෝ එක අතකින් මේ පවතින සමාජ ආර්ථික ක්‍රමය තුල අර මොකක් හරි කරලා ෂේප් වෙන්න ක්‍රම තියෙනවා වගේ එකක් තියෙනවා. හරි, ඉතින් ඒකත් එක්ක සමහර විට අර්බුදය කෙටි කාලීනව මිනිස්සුන්ට කර්මනා කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකත් හැබැයි දැන් වාම දේශපාලනයෙන් අපි ගොඩාක් වෙලාවට ඉදිරිපත් කරන්නේ ඊට වඩා දීර්ඝකාලීන වෙනස්කම්. ඉතින් ඒ දීර්ඝකාලීන වෙනස්කම් ගැන විශ්වාසයක් මේ අර්බුදය අපිට මේ අර ෂේප් කරගෙන තව දුරටත් යන්න බෑ කියන හැඟීම තාම මිනිස්සු අතර නැහැ. ඒක ආකල්පමීයම එකක් නෙවෙයි මම දකින්නේ. ඒක ආකල්පයටත් වඩා ඒ තත්ත්වය මම හිතන්නේ අපි තේරුම් අරගෙන තමයි ඒක වෙනස් කරන්න සහ අර වෙන විකල්පයක් ගැන විශ්වාසයක් ඇති වෙන විදිහේ තැනකට එන්න පුළුවන් වෙන්නේ. ආකල්පය වෙනසක් අවශ්‍ය වෙනවා. නමුත් මම හිතන්නේ අර දැනෙන්න පටන් ගන්න ඕන මේ අර ෂේප් න්‍යායෙන් තවදුරටත් යන්න බෑ කියන එක. ඔබතුමිය කියන්නේ දැන් අපි දන්නවා දැන් මේ 77 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කලින් වම ශක්තිමත් ඉදම ශක්තිමත් ඒකට මැතිවරණ ක්‍රමයක් බලපෑවා
විශේෂ මොකද අපි දන්නවා පළවෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂයට එන්නේ වම ඒත් එක්කම සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ 77 ආණ්ඩුව මෙහෙවන්නේ වම ඇතැම් ආණ්ඩු තියනවද නැද්ද කියලා තීරණය කරන්නේත් වම හැබැයි 78 ආණ්ඩුවෙන් පස්සේ විශේෂම මැතිවරණ ක්‍රමය ඊට පස්සේ ආපු විවෘත ආර්ථිකය මෙවැනි කාරණා නිසා මේ රට ලෝකයට විවෘත වීම ආර්ථික වශයෙන් ගෝලීයකරණයට ලක්වීම මෙවැනි කාරණා ගණනාවක් තුල වම තමන්ගේ මතය වෙනස් කරගත්තේ නැහැ කියන තැන තමයි ජනතාව සිටින්නේ වම වමයේ ඔව් එක තැනකින් මම එකඟ වෙනවා කියන්නේ අර වෙනස් වෙන්න ඕන කියන තැන මම කියන්නේ වමේ යම්කිසි මතවාදයක් තියෙනවනේ මම හිතන්නේ මතවාදය ඇත්තටම ගත්තොත් ගොඩක් මේ මේ වාම දේශපාලනය තුල ඒකේ නවීකරණයක් සිද්ධ වෙලා තියෙනවා නමුත් ඒ නවීකරණය මම හිතන්නේ අපි අපේ රට තුල ඒක එච්චර ශක්තිමත් වෙලා නැහැ කියන විශ්වාසයක් මගේ තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සම්ප්‍රදායිකව අපි වම ගත්තාම වමේ අරගලය පවතින්නේ යම් කිසි විදියකට පන්ති අරගලය අපි ස්ථානගත කරන්නේ සම්පූර්ණයෙන්ම ආර්ථික විශ්ලේෂණයක් ඇත. සමාජ ආර්ථික විශ්ලේෂණයක් ඇත. එක්ක. නමුත් මම හිතන්නේ මේ වෙලාව වෙනකොට එතන විතරක් ඉඳගෙන ඒක කරන්න අමාරුයි. වෙනත් අපි කියනවා නම් සමාජය තුළින් බැහැර වෙනත් සමාජ කණ්ඩායම් ගැනත් අපේ අවධානය මීට වඩා යොමු විය යුතුයි. සාම්ප්‍රදායික වමේ තියෙන්නේ අපි පන්ති අරගලය හරහා සියලුම දේවල් දිනා ගන්න පුළුවන් කියන එක. නමුත් මම හිතන්නේ මේ වෙනකොට වමත් වෙනස් වෙමින් යන්නේ පන්ති අරගලය කියන එකට ගොඩක් දේවල් තවත් ඒවා සම්බන්ධයි. මිනිසුන්ගේ නිදහස, මිනිසුන්ගේ අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය මේ සියලු දෙයකටත් අර්ථකථනයක් දීම තුලින් තමයි කියන්නේ පන්ති අරගලය කරන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි මං හිතන්නේ මේ වෙනකොට අපි පැහැදිලි කරගන්න ඕනේ දේ. ඉතින් මෙතන තියෙනවා තාම පොඩි මං හිතන්නේ අපැහැදිලිතාවයක්. ඒවා ඒ කොහොමද අපි මේ අලුත් කියවීමත් එක්ක මේ අලුත් තත්වයන් අපි තේරුම් ගන්නෙ සහ ඒ අලුත් පැන නැගිලා තියෙන අලුත් අර්බුදවලට වාමාංශික දෘෂ්ටි කෝණයකින් කොහොමද අපි මොන වගේ කියවීමක්ද දෙන්නේ කියන එක අපි මීට වඩා හොඳින් මම හිතන්නේ ජනතාව අතර ඒක සංනිවේදනය විය යුතුයි. ඒකට අවශ්‍ය උපාය මාර්ග නෙවෙයි අවශ්‍ය න්‍යායන් අපි තුල තියෙනවා. නමුත් ඒවා අපි තාම හරියට මිනිසුන්ට දැනෙන විදියට මිනිසුන්ගේ අරගල හරහා ඒක දැනෙන විදියට අපි තව මහන්සි වෙලා කරන්න වැඩ කොටසක් තියෙනවා. හොඳ අපතුම නියෝජනය කරන ජාතික ජන බලවේගය මීට කලින් පාර්ලිමේන්තුව නියෝජනය කරේ ජනතා විමුක්ති පෙරමුණ විදිහට ඔවුන්ගේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකලාපයේ පිළිබඳව ජනතාවගේ පැහැදීමක් තිබුණා. විශේෂයෙන්ම පෞගිය කෝප් කමිටුවේ සභාපති ධුරයේ දරපු වෙලාවේ කටයුතු කරපු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවේ 6ක් හිටියත් 4ක් හිටියත් 8ක් හිටියත් ඉන්න ඔලුගිරි ප්‍රමාණය නෙවෙයි තමන්ගේ පාර්ලිමේන්තුව තුළ තමන්ගේ ක්‍රියාකාරීත්වයේ තිබෙන්නා වූ දක්ෂතාවය නැත්තම් එහි තිබෙන්නා වූ වගවීම සහ වගකීම් කියන කාරණා පිළිබඳව ජනතාව කතා බහ කරනවා. මන්ත්‍රීතුමනි දැන් ජනතාව බලාගෙන ඉන්නවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදීත් ඔබතුමියලා කොයි විදිහට හැසිරෙයිද කියලා. ඔබතුමියලා කියන්නේ 19 තියෙන්න ඕනද 19 ප්ලස් වෙන්න ඕනද 19 රිවර්ස් වෙන්න ඕනද අලුත් පාර්ලිමේන්තුවක් ව්‍යවස්ථාවක් වෙන්න ඕනද? අපි හිතන්නේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මේ 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 අපි තාම මේ බලන්න දැන් මේ 20 වෙනි සංශෝධනය 1978 ගෙනාපු ව්‍යවස්ථාවේ අඩුපාඩුව සහ ඒකේ අර්බුදය මම හිතන්නේ අපි කරන සංශෝධන ප්‍රමාණයෙන්ම තේරුම් ගන්න පුළුවන්. ව්‍යවස්ථාවක් මේ අවුරුදු පහෙන් පහට සංශෝධනය කරන්න අවශ්‍ය නම් එහෙනම් මොකද්ද මේකේ තේරුම? ඒ කියන්නේ අර පොඩි ළමයි රචනාවක් කියලා මකනවා ලියනවා. හරි. ඉතින් මේක 1978 ගෙනාපු දවසේ ඉඳන් ඇති වෙලා තියෙන අර්බුදයක්නේ. මේ මේක අපි නීතිය බවට පත් කරේ අරගල හරහා ඒක ඒකාධිපති බලය පාවිච්චි කරලා ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම මේ මොකද්ද මේ පීඩනයට පත් කරමින් ජනතාව පීඩනයට පත් කරමින් තමයි ජයජයවර්ධන මේ ව්‍යවස්ථාව ගෙනාවේ. ඉතින් ඒකේ ඵල විපාක අපි අදටත් විඳිනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මට නම් මේකෙන් හොඳටම පැහැදිලි වෙන්නේ අපි ජයා ජයවර්ධනට දොස් කියන්නත් පුළුවන් අරයට දොස් කියන්නත් පුළුවන් මෙයාට දොස් කියන්නත් පුළුවන්. නමුත් බලන්න මේ අවුරුදු ගණනාවක් තිස්සේම එන හැම රජයක්ම එන්නේ මොකක් වරොන්දු වෙලාද? අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අන්තිමට බලයට ආවම නෑ අලුත් ව්‍යවස්ථාව කියන එක පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා
නිකන් අර ෂේප් න්‍යායට ආයිත් යනවා. මේකෙන් මට නම් පැහැදිලි වෙන්නේ අපේ මේ අපේ සාම්ප්‍රදායික දේශපාලන නායකයන් සහ පක්ෂ ඇත්තටම මේක වෙනස් කරන්න උවමනාවක් නැහැ. ඒ වෙනස් කිරීමේ උවමනාව තියෙන්නේ අර බලය ලබා ගැනීමේදී ඒගොල්ලන්ට යම් කිසි විදියකට ඒක අර තවත් නිකන් මාතෘකාවක් කරගන්න පොරොන්දුවක් වෙනවා. බලය ලැබුණම බලය කොහොමද මෙහෙවන්නේ කියන එක මිසක් මේ රටට මේ මොහොතේ ජනතාවට අවශ්‍ය විදිහේ ව්‍යවස්ථාවක් ගේන එක ගැන කිසිම තැකීමක් නැහැ. ඒගොල්ලෝ බලන්නේ කොහොමද ඒගොල්ලොන්ගේ බලය පාවිච්චි කරලා තවදුරටත් ජනතාව සූරා කරන්න කියන එක. ඉතින් ඒක මම හිතන්නේ පාට පක්ෂයක් වෙනසක් නැතුව අපේ පාලනය කරපු හැම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් කළා තියෙනවා. ඒ නිසා තමයි මම නම් දකින්නේ අපිව මෙතෙක් කල් පාවිච්චි කරලා තියෙන පාලනය කළ තියෙන සමා වෙන පාලනය කළ තියෙන එකම කල්ලියක්. මන්ත්‍රීතුමනි මට දැන් ඔබගේ ওই කතාව අහලා අතුරු ප්‍රශ්නයක් වෙන්න නැගෙනවා. ඒ තමයි මේ 20 වෙනි සංශෝධනයේ කලින් සිද්ධ වෙච්ච සංශෝධන 19ම ආණ්ඩුවක් සුරක්ෂිත කරන්න කරපු ඒ ආණ්ඩු පැවතිච්ච කාල සීමාවල්දී තමන්ගේ සුරක්ෂිතතාවය ස්ථාවර භාවය උදෙසා කරන ලද සංශෝධන නැත්නම් ඔවුන්ගේ දීර්ඝත්වයක් පිළිබඳව හිතා කරන ලද සංශෝධන ජනතාවගේ පැත්තෙන් සංශෝධනයක් වුණා නම් මං හිතන්නේ 13 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයේ පමණයි වෙලා තිබෙන්නේ 13 17යි ওই දෙක. එතකොට අපි කොහොමද හිතන්නේ ඔබතුමිය ඇතුළු මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමලා තුමියන්ලා කවදා හරි ඔබතුමියත් ආණ්ඩු පක්ෂයකට ගිහිල්ලා වාඩි වුණොත් ජනතාවාදී ව්‍යවස්ථා අපි ක්‍රියා කරලා තියෙන දේවල් වෙන ගැන බලලා අපේ හැසිරීම බලලා අපි මතු කරලා තියෙන දේවල් එක්ක තමයි මං හිතන්නේ අපිට ජනතාවේ තීරණය ගන්න වෙන්නේ. බලන්න ජනතා විමුක්ති පෙරමුණ දැන් අපේ සාන්දානය ජාතික ජනබල වේගය එක්ක ඉන්න පිරිස ගත්තම මම හිතන්නේ අපි වෙනස් වෙලා නැහැ. 1978 ඉඳන් අද වෙනකන් මේ ව්‍යවස්ථාව පිළිබඳ අපේ ස්ථාවරය වෙනස් වෙලා නැහැ. අපි මැදිහත් වෙලා තියෙන හැම වෙලාවක මැදිහත් වෙලා තියෙන්නේ එක්ක අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ කියන එක. එහෙම නැත්තම් මේක මීට වඩා සාධනීය විදියට මේ තියෙන එකේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තව ටිකක් ශක්තිමත් කරන්න පුළුවන් තැනින් තමයි 17 ගේනකොටත් විශාල මැදිහත් වීමක් ජනතා විමුක්ති පෙරමුණෙන් සිද්ධ වුණා. 19 අපිට ඕන වුණා මීට වඩා ගොඩක් දේවල් ඒවා සිද්ධ වුන්නේ ඔය ඔබතුමා කියන ඔය බල අරගලය නිසාම. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ ස්ථාවරය වෙනස් වෙලා නැහැ. අනිත් පැත්තේ ස්ථාවරය කොච්චරක් වෙනස් වෙලා තියෙනවද? අද 20 ගේන අය අතර ඉන්නවා 1978 වීදි සටන් කරපු ඒගොල්ලෝ මේකට විරුද්ධව. 17ට අත ඉස්සපු අය. 18ටත් අත ඉස්සපු අය. 19ටත් අත උස්සලා දැන් 20ක් ගේන. කොච්චර වෙනස් වෙලාද? පළාත් සභාවේ පාගල පළාත් සභාවේ ඉන්නවා. පළාත් සභාවේ පාගල පළාත් සභාවල ඉන්නවා. කියන්නේ එතකොට මොකද්ද අපිට මේකෙන් තේරෙන්නේ නේද? කිසිම දේශපාලන ස්ථාවරභාවයක් හෝ දේශපාලන ප්‍රතිපත්තියක් මත නෙවෙයි මේ තීරණ අරන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම බල අරගලයක් වෙනුවෙන්. නමුත් මම හිතන්නේ අපිත් එක්ක ඉන්න පිරිස ගත්තොත් අපි ව්‍යවස්ථාවට මැදිහත් වෙලා තියෙන විදිය මේ අවුරුදු 78 සිට වෙනස් වෙලා නැහැ. 78 තුල අපි වෙනස් වෙලා නැහැ. මේ 78 ව්‍යවස්ථාව රටට හානිදායකයි. මේ ඒකාධිපති ස්වරූපයක් ගේන්න අවශ්‍ය සෑම ලක්ෂණයක්ම මේකේ තියෙනවා. මේක ජනතාවාදී නෙවෙයි. මේක තියෙන්නේ පාලකයන් ආරක්ෂා කිරීමේ අරමුණෙන් මිසක් ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් නෙවෙයි මේ ව්‍යවස්ථාව මූලිකව සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා මේක මෙහෙම වෙනස් කර කර යන්න ධනවාට වඩා අලුත් ව්‍යවස්ථාවක් ඕනේ කියන ස්ථාවරේ තමයි අපි ඉඳලා තියෙන්නේ මුලින්දම. හොඳයි. අද අපි විනාඩි 15ක මේ කාල සීමාවට වඩා කතා කරන්න බොහෝ දේවල් තිබුණා. නමුත් අපි මූල ආරම්භයක් අද ලබා ගත්තේ ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිණි අමරසූරිය සමගින්, විශේෂයෙන්ම වාමවාදී දේශපාලනයේ අලුත් පැත්ත සහ
සකසාගත යුතු දේශපාලනික ක්‍රමෝපායන් සහ අනෙක් පැත්තෙන් මේ විශ්වවිද්‍යාලයේ සංශෝධනය සහ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ජාතික ජන බලවේගයේ දරන අදහස පිළිබඳව බොහොමත් විස්තුති අපේ ආරාධනය පිළිගෙන ඔබතුමියට කාර්ය බහුල අවස්ථාවක් අපිත් එක්ක එකතු වීම පිළිබඳව අපි සූදානම් වෙන්නේ 225න් අදට සමගින යන්නට තවත් දිනයක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබගේ පරමාධිපත්‍ය බලයෙන් ඔබගේ මනාපයේ ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වූ ඔබේ මහජන නියෝජිතයෙකු සමග සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.